ரத்து கட்ட பணிந்துட்ட பேர பணிந்துட்ட பேர හැත්තෑවන සංවත්සරය ජයටම සමරන්න එක්සත් ජාතික පක්ෂය ලකල හැස්ති වෙනවා. ඒත් මෙහෙම සමරුම් වලින් ජනතාවට මොනවද ලැබෙන්නේ? සම්මේලනයේ ජනතාවට ඉදපත් කළ දෙනවා මේ අවුරුදු 60 තුළ පස්සේ පාලකයෝ මේ රටට සංවර්ධනය මොකක්ද? ඒ වගේම දැන් ඉන්න නායකයෝ කොහොමද මේ රටට ජනතාවට මේ සේවාව ලබා දෙන්නේ? එක්සත් ජාතික පක්ෂය මෙවර සංවත්සරයේ සමරන්නේ ආණ්ඩු බලයත් එක්ක. ඒ ආණ්ඩු බලයත් භාවිත වෙයිද සංවත්සරය සාර්ථක කරගන්න? අපි මේ ආණ්ඩු කාලේ වාගේ ආණ්ඩු වාහන පාවිච්චි කරලා මිනිස්සු ඇදලා තල්ලි ගෙවලා ඒ වාගේ කරන් කිසිම බලාපොරොත්තු වෙන්න. මේ පක්ෂ සංවිධාන තුලින්ම එයාගේ ගෙවුමනාවෙන් එන්නේ. මීට සතියකට පමණ පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සර උත්සවය පැවැත්ුණා. ඔය කියන විදිහට පාක්ෂිකයන්ගේම කැමැත්තෙන් ඊට වඩා සෙනඟක් ගෙන්න ගන්න එක්සත් ජාතික පක්ෂයට පුළුවන් වෙයිද? ඒකකින් කියන්න බෑ. ඒක එදාට තමයි කියන්න පුළුවන්. නමුත් අපේ පාක්ෂිකයන්ගේ ලොකු උනන්දුවක් තියෙනවා මේ සංවත්සරයට සහභාගී වෙලා ඔවුන්ගේ සහයෝගය එක්සත් ජාතික පක්ෂයට දක්වන්න. සංවත්සරයේ දවසක් දෙකක් විතරක් තියෙද්දි විපක්ෂයේ හිටපු කාලයේ ඔබතුමන්ලා දැඩිව විවේචනය කරපු දුමින්ද සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට මරණීය දඬනීය නියම වෙනවා. ඉතින් සතුටුයිද? හරි, ඒක තියෙන අපේ අධිකරණයේ තියෙන ස්වාධීනත්වය. අධිකරණයේ තියෙන අපි වැඩගත්කම බොහෝ පැහැදිලිව පේනවා. ඒ අය නීතිය ක්‍රියාත්මක කරන සාධාරණ කටයුතු වලදී. මේ ආණ්ඩුවෙත් ඉන්නව නේද විවිධ චෝදනා ලැබපු අය? ඔය කියන සාධාරණත්වය ඒ අය සම්බන්ධයෙන් උත් ක්‍රියාත්මක වෙයිද? හැබැයි බස්නාහිර ප්‍රධාන අමාත්‍යතුමා ඇතුළු කිහිප දෙනෙකුම කියන්නේ ඔබතුමා ඕන නැති වැඩකට ඇඟිලි ගහන්න ගිහිල්ලා තමයි මේ අලකලංචිය කඩාපාත් උනේ කියලා. ළඟදී අර ඇවිදින මන්තිරුව පැත්තේ ගියේ නැද්ද එමතුතුමා? අපූර්වට හදලා තියනවා ඒක. මිනිස්සු මට පින් දෙනවා. මන්තිරුව මේ විදිහට ලස්සනට හදලා පළලට යන්නේ ඉන්න ලයිට් දාලා හදලා තියෙන එක ගැන ඒක දැනගෙන හිටියේ නැහැ කියලා මේ වගේ වැඩක් ඒ කරන්න යන්නේ කියලා. ඔය කියන තරම් අපූර්වට ඕක හදන්න කවුද වියදම් කළේ? ඒකේ පොම්බනි කාර්යම වියදම් කළා. අංකෝ ආණ්ඩුවේ 75ක්වත් දෙන්නේ. ඒ කියන්නේ දැන් මිනිස්සුන්ට තේරලා තියෙනවා කඩපු එක හොඳයි කියලා. ඔව්. ඇයි ඔබතුමාලා ඇවිල්ලා ඒක බලන්නේ නැත්තේ? රතු කට්ට පණින්නට පෙර